අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රදපෙන් සිරස්තල කොරෝනා වෛරසයේ මෙරට තුල පැතිර යාම වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක් ලංකාවෙන් මෙතෙක් කිසිදු රෝගියෙක් වාර්තා වී නැහැ නීතිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට විපක්ෂ නායක සජිත් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතින් කොළඹට කැඳවයි මාරාන්තික කොරෝනා වෛරසයේ හේතුවෙන් චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට ඉදිරි පැය 48ක කාලය තුල පියවර ගන්නා බව ජනාධිපති මාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම මෙම වෛරසයේ ශ්‍රී ලංකාව තුල පැතිර යාම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබෙනවා. මේ අතර කොළඹ නගරයට පැමිණීමේදී ජනතාව මුක ආවරණයක් පැනදීම සිදු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. නව මාරාන්තික වෛරසයක් ලෙස ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 56ක්. එසේම මෙම රෝගය ලොව පුරා පුද්ගලින් 2000කට අධික පිරිසකට වැළඳී ඇති අතර ඉන් පුද්ගලින් 237කගේ තත්ත්වය අසාධ්‍ය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම අවදානම් සහිත තත්ත්වයේ හමුවේ ලෝකයේ පුරා මෙම වෛරසය පැතිර යන්නේ මිනිස් ජීවිතවලට රතු නිවේදන නිකුත් කරමින්. ඒ අනුව ඊයේ දිනේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරු පුද්ගලින් සිව් දෙනෙකු ITH උණරෝහල වෙත ඇතුළත් කිරුණද ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී එම වෛරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වන බවයි අප කළ විමසීමකදී බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ. අදාළ පුද්ගලින් අතර චීන කාන්තාවන් දෙදෙනෙකු චීනයේ අධ්‍යාපනය ලැබූ මෙරට සිසුවියක් සහ මෙරට පිරිමි පුද්ගලයෙකුද වනවා. චීනයේ සීක්‍රෙන් පැතිර යන මෙම කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. ප්‍රධාන රෝග ලක්ෂණ තමයි අධික උණ කැස්ස සමහර විට සෙම් ප්‍රතිශ්‍යාව ඒ වගේම නියුමෝනියා තත්ත්වයකට පත් වෙනවා නම් හුස්ම ගැනීමේ අපහසුතාවය දකින්න ලැබෙනවා. රෝගය වැළඳුණායි කියලා තහවුරු කරපු කිසිම රෝගියෙක් ලංකාවේ නැහැ. නමුත් අපි සැක කරන තහවුරු කිරීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින රෝගීන් 4 දෙනෙක් ජාතික උණ රෝහලේ ඇතුල් කරලා මේ අවස්ථාවේදී ලංකාවට දෙන අවධානම තමයි මේ රෝගය වැළදිච්ච රටකේ රෝගියෙක් පැමිණීම ඒ සඳහා ගුවන්තොටුපළේ අවශ්‍ය විධිවිධාන සලස්සලා තියෙනවා. උදාහරණ ගුවන් යානයේදීම මගින් දැනුවත් කරනවා මේ රෝග ලක්ෂණ. ඒ වගේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ඉන්නවා නම් ගුවන් තොටුපළේදී වහාම සෞඛ්‍ය අංශයට වාර්තා කරන ලෙස එතකොට එතනදී ඔවුන්ව පරීක්ෂා කරලා ඔවුන්ගේ විමසලා මේ රෝගයේ සැක ඇතිනම් වඩා වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන්ව කොළඹ ජාතික උණ රෝහලට යොමු කරනවා. ලංකාවේ ජනතාව විදිහට මේ අවස්ථාවේදී බිය විය යුතු නැහැ. නමුත් අපි හැම අවස්ථාවකම කියන දෙයක් තමයි මේ ශ්වසන රෝග වළක්වා ගැනීම සඳහා සාමාන්‍යයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. එතනදී වැදගත් වෙනවා ඔවුන් වැඩියෙන් සෙනඟ ගැවසෙන තැන්වල අනවශ්‍ය විදිහට ගැවසීමෙන් වළකින්න ඕන. මේ අතර චීනයේ සෙචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ විසෙන ශ්‍රී ලාංකීය සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48ක කාලය තුළ මෙරට ගෙන්වා ගැනීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා ජනාධිපති කාර්යාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය බීජින් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. පවතින තත්ත්වය හමුවේ කටුනායක ගුවන්තොටුපළේ කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන ඇති අතර ඒ සඳහා අදාළ වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනා ගැනීමට තර්මෝ ස්කෑන් යන්ත්‍ර 4ක් ස්ථාපනය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දී ඇති උපදෙස් අනුව සියලු ආරක්ෂක විධිවිධාන කෙරෙහි සැලකිලිමත් වෙමින් කඩුනායක ගුවන්තොටුපළ හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඊයේ දිනෙන් චීනයේ අලුත් අවුරුද්ද උදා වූද පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අලුත් අවුරුදු සැමරුම් සියල්ල අත්හිටුවීමට චීන බලධාරීන් තීරණය කළා. කෙසේ වෙතත් එරට ලූනාන් අවවසර පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවකදී චීන ජනපති ෂී ජින්පින් මෙම වෛරස් රෝගී තත්ත්වය ඉතා ඉක්මනින් පැතිර යා හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. දැනට චීනය තුළ පවතින තත්ත්වය හමුවේ වුවාන් ප්‍රාන්තයේ සියලුම පුද්ගලික ගමනාගමන කටයුතුද තහනම් කිරීමට චීන බලධාරීන් පියවර ගත්තා.
එසේම චීනයේ ෂැන්ටු නගරයේද බස් රථ පොදු ප්‍රවාහන සේවා හා කුලී රථ ගමනාගමන කටයුතුද අතිරවීමට එරට බලධාරීන් පියවරගෙන ඇති අතර එම නගරයේ සියලුම මගින් පරීක්ෂාවට ලක් කරන්නේද වෛරසය පැතිර යාම පාලනය කිරීමටයි. චීනයේ නගර 13ක සහ ඉන් පිටත සංචාරක සීමා පනවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් හොන්කොන් නුවර ඩිස්නිලන්තේ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ නරඹන්නන්ගේ සහ එහි සේවකීන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව උදෙසායි. ඊට අමතරව හොන්කොන්හි සංචාරකීන් අතර ප්‍රචලිත සමුද්‍ර උද්‍යානයේද වසා තමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. මේ අතර මෙම මාරාන්තික වෛරසය ආසාදනය වී ඇති බවට සැලකෙන පුද්ගලයෙකු කැනඩාවෙන් ප්‍රථම වරට හමු වී තිබෙනවා. එසේම මීට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේද පුද්ගලයන් තිදෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. පලි ගැනීමට සහ හිංසනයට ලක් වූ පුද්ගලින්ට සීමා මායිම් නොතකා සහන සැලසීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිතින් අතර අද පස්වරුවේ පැවති විශේෂ හමුවේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකින්ගේ විශේෂ හමුවක් අද පසුරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පක්ෂයට අයිති දෙයකදී පාක්ෂිකයා ඉල්ලන දේ නොදුන්නොත් අන්න එදාට පාක්ෂිකයා මොන වැනි තීරණයක් ගනීද කියන එක විපක්ෂ නායකතුමත් සෙසු පක්ෂ නායකතුමන්ලත් අපිත් ඇතුළු හොඳට තේරුම් ගන්නට ඕන. මේ මාස දෙක වෙනකොට විතරක් රටේ කියපු දුන්නු පුරොන්දු සියලු දේම විනාශ වෙලා. ප්‍රශ්නයක් නිර්මාණය කරලා බලය ගත්තම ඒ නිර්මාණය කරන පක්ෂයෙන් විසින්ම විනාශ වෙනවායි කියලා හොඳට මතක තියාගන්න. මේ ආණ්ඩුව පෙරලා ගන්න මහා විශාල කාලයක් යන්නේ. එකට බෑලා වැඩ කරොත් බොහොම ඉක්මනින් මේ ආණ්ඩුව ආයෙත් නැවත තවක් අපේ අතට ගන්න පුළුවන්. මහින්ද මහත්තයාට, ගෝඨාභය මහත්තයාට අපි කියනවා ඔබතුමන්ලාගේ මර්ධනයට, බොරු චෝදනාවලට යටත් වෙන්න නෙවෙයි අපි මේ දේශපාලනේ 2015 ආවේ කියන එක අපි ඒගොල්ලන්ට මතක් කරනවා. වැඩ කරන රටක් හදන්න ආපු විරුවාගේ අද වැඩ තියෙන්නේ කොළඹ ක්‍රයිම් ඩිවිෂන් එකේ CCD එකේ විතරයි. අද වැඩ තියෙන්නේ රටේ එක තැනකවත් අද වැඩ නැහැ. අපි තීරණය කළා තියෙනවා ඊළඟ මැතිවරණයට අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් වෙච්ච බලගතු ප්‍රජාතන්ත්‍රවාදී සංධානයකින් ඉදිරිපත් වෙන්න මිත්‍රවරුනි. සංධානයක් හදලා ශ්‍රී ලාංකික ගමනක් යන්නට හැකියාව තියෙන එකම වේදිකාව මේ වේදිකාව පමණ වෙන වේදිකාවක් නැහැ මේ රටේ. ඒතර තියෙන වේදිකාව අපි සසපක්ෂ නායකවරු ඔක්කොම හැම දිනම එකතු වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සංධානය අදගෙන මේ මැතිවරණය දිබුණ දෙනවා කියලා තීරණය කළා තියෙනවා. ඒ සංධානය තුල එක්සත් පක්ෂයේ ප්‍රතිරූපය වෙනස් වෙන්න ඕනේ, අලුත් චරිත මතු වෙන්න ඕනේ, ශක්තිමත් ජාසම්පන්න චරිත නිරපක්ෂය ගොඩනගෙන්න ඕනේ. ඉදිරියට ගෙනියන්න නම් අනිවාර්යෙන් ශක්තිමත් චරිතත් එක්ක ඒගොල්ලන්ට තනතුරු දීලා, ඒගොල්ලන්ට බලතල දීලා, ඒගොල්ලන්ට ප්‍රබල මාත්‍යාංශ දීලා මේ පක්ෂය ඔබතුමා ගොඩනගනවා නම් ඔබතුමා අවංකව හර්ධ සාක්ෂි එකඟව එතනට ගියොත් ඔබතුමාට වරදින්නේත් නැහැ, පක්ෂයට වරදින්නේත් නැහැ. මොනම ආකාරයකින්වත් මොනම හේතුවකටවත් පුද්ගලෙක් හෝ කණ්ඩායමක් බැහැර කරන්නට අපි අදහස් කරන්නේ නැහැ. එකමුතු භාවය අපේ ශක්තියයි. ඩීල් දේශපාලන දමාගෙන ජනතාවට එකක් කියලා වෙනත් අභිරහස් ගිවිසුම් හරහා තමන් රැකගෙන ඒ දෙබිඩි දේශපාලනය පක්ෂයට ඔරොත්තු දෙන්නෙත් නැහැ, පෙරමුණට ඔරොත්තු දෙන්නෙත් නැහැ, රටට ඔරොත්තු දෙන්නෙත් නැහැ. දේශපාලන පලිගැනීම් 24 පැයව ක්‍රියාත්මක වෙන යුගයක් නිර්මාණය වෙනවා. අද දේශපාලන හිංසනය තුලින් රට තුල දේශපාලන වදකාගාරයක් නිර්මාණය වෙන තත්ත්වයක් අද බිහි වෙලා තිබෙනවා. එළමෙන අපේ රජයක් තුල අපි වැඩ ආරම්භ කරන්නේ පලි ගැනීම වලට, හිංසනයට ලක්වුණු සියලුම දෙනාට සීමා මායිම් බලන්නේ නැතුව සහන සපයලයි කියන එක මම කියන්නට කැමතියි. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අපි තහවුරු කරන්නට ඕන. අනිවාර්යෙන්ම අපි වෙනස් වෙනවා. අපි අලුත් ගමනක් යන්නට අපි හැමෝම ලෑස්ති වෙමු. මිත්‍රවරුනි, මතක තබා ගන්නට ඕන පක්ෂේවත් පෙරමුණවත් කාගේවත් තනි බූදලයකට සම්බන්ධ දෙයක් නෙවෙයි. මේක අපි සීලු දෙනාටමයි ඉති. ගමන අසුබ නම් පක්ෂයේ ඔබ සීලු දෙනාටම අවස්ථාවක් තිබෙන්නට ඕන. අපිව උනත් එළවන්න. සදාකාලිකව මේ පක්ෂය කිසිම පුද්ගලයකට හෝ කණ්ඩායමකට සින්නක්කර ඔප්පුවෙන් දීලා නැtei කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි.
නරහින් පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්මදිනය වෙනුවෙන් දානමය පින්කමක් අද පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. නරහින් පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන්ගේ ජන්මදිනය නිමිති කරගනිමින් මහා සංඝරත්නය විෂයෙහි සංගත දක්ෂිණාවක් පිරිනැමීම අද දහවල් එම විහාරස්ථානයේදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු සැදැහැවතුන් පිරිසක් එක්ව සිටියා. මෙහිදී මහා සංඝරත්නයට දානය පිළිගැන්වීම ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. මෙහිදී ගැබිණි මාතාවන්ට වියලි ආහාර ලබා දීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් වුණා. මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දක්වලද ලිබේරා මහතා ලබා දුන් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා ලබා දුන් මෙවැනි නියෝග සම්බන්ධයෙන් නීතිපතිවරයා කැඳවා කරුණු විමසීමටයි කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය අත්අඩංගුවට ගැනීමේ නීතිපතිවරයාගේ නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට. නීතිපති දප්පුලද ලිබේරා මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට කළ දැනුම් දීම පසුගිය 24 වෙනිදා සවස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට ලක්ව ඇත. විසින් සිදු කළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමට ඉඩකඩ ඇති බව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. තවද මෙම නියෝගය නිසා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරු වරුන්ගේ වෘත්තීය ගරුත්වයටද බලපෑම් එල්ලවන බව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වී තිබේ. නීතිපතිවරයා විසින් ලබා දුන් නියෝග මත සිදු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම සහ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වැනි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ලබා දුන් නියෝගද මෙහිදී ව්‍යවස්ථා සභා සාමාජිකයින්ගේ විශේෂ සැලකිල්ලට ලක්විය. මේ සම්බන්ධයෙන් කතානායකවරයා නීතිපතිවරයා කැඳවා කරුණු විමසිය යුතු බවටද මෙහිදී තීරණය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වෙනිදා සවස පැවැත්වූ අතර ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය සහ සිවිල් සංවිධාන නියෝජිතීන් වන නීතිඥ ජාවුඩ් යූසුෆ් මහතා සහ එන් සෙල්වකුමාරන් මහතාදීව සිටියා. උපුටා ගැනීම අවසන්. වැඩ තහනමකට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරින්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට පසුගියදා උපදෙස් ලබා දුන්නා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් බ්‍රාහ්මණායක මහතා සමග විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි. ජනතාවට ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම වත්මන් රජයේ වගකීම බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අද බලන්න ආරක්ෂාව තහවුරුලා දෙනවා, අපේ ඇඟවල දැනෙනවා අපේ රට ආරක්ෂයි අපේ ජනතාව ආරක්ෂයිලා කියලා. ඒක ප්‍රයිවිෂන්ෙන් මුළු රටම පිරිසිදු කරුවා. ඊළඟ මොකද්ද කරුවේ? රටේ මිනිසුන් බදු ගරින් මිරිකිලා හිටම ව්‍යාපාරිකව සම ජනතාව ඒ මුදාගෙන සර්ව බදු ක්‍රමයක් දිනවා. ඒකට ඊර්ෂ්‍යාවෙන් බලන ඉන්නවා. ඔවුන් කියනවා මේ බදු අඩු කරපුවාම දැන් ආණ්ඩුවේ ආව ආදම අඩු වෙලා තියෙන විනාශ වෙයි කියලා නෑ මේ ව්‍යාපාරිකෙන් අහන්න. මොන තරම් සෑල්ලුවක් දරනවාද කියලා. අපි ජනතාවට කියන අපි ජනතාවට පොරොන්දුක් වුණා මේක වැඩමුමක්, වැඩ කරන රටක්, ආර්ථික ශක්තිමත් කරන රටක්, ආරක්ෂාව තහවුරු කරන රටක් බවට මේ රට පරිවර්තනය කරනවා කියලා. ඒ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම අපි ක්‍රියාත්මක කරනවා. මේ රටේ ජනතාවට කරන අවශ්‍ය කරන වැඩවීම අපි ආරම්භ කළා. මේ රට නැවත වාරයක් දියුණු රෝකේ රටක් බවට පරිවර්තනය කරනවා.
එක්සත් ජාතික පක්ෂය තුළ කුමට අර්බුදයක් පැවතුනද සියලු දෙනා එකමුතුව ඉදිරියට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරු මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ දවස්වල නීතිය නමලා ආණ්ඩුව වැඩ කරගෙන යනවා. මේ ආණ්ඩුව නොවැම්බර් 16 ආපු දා ඉඳන් වැලි ප්‍රවාහණය කිරීම, පස් ප්‍රවාහණය කිරීම, කණිත ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීම බලපත්‍රයක් රහිතව කොහොමද කරන්න බලය දුන්නේ කවුද? දැන් මේක වෙනස් කරන්න පුළුවන්. දැන් රජයට පුළුවන් බලපත්‍රයක් අවශ්‍ය නැහැ ප්‍රවාහණය සඳහා කියලා මේ පනතට ඇතුළු කරන්න. පනතට විරුද්ධව පනත උල්ලංඝනය කරන රටේ. හැබැයි පොලිසියට උපදෙස් දීලා තිනු අල්ලන්නේ මේපා. දුර නීතියක් නෑනේ දැන් කටවචනෙට යන ආණ්ඩුවක් නේ පාර්ලිමේන්තුවක් ඕනේ නෑනේ මේගොල්ලන්ට තුනෙන් දෙකේ බලය ඕනේ නෑනේ වැඩ කටයුතු කරගෙන යන්න. මෙම මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂය තුල පවතින නායකත්ව අර්බුදයේ සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. ලෝකෙම පිළිගත් සම්බන්ධතාව තියෙන පුද්ගලයෙක් නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. මෙතුමා නායකත්වයෙන් ජලවන්නම ඕනේ කියලා තමයි මේ සටන. දැන් අපි බලාපොරොත්තු වෙනවා විවස්ථානුකූලව කටයුතු කරන්න. මෙතුමාගේ තියෙන සම්බන්ධතාවය දේශපාලන දැනුම බලපුරුද්ද අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන මෙතන ප්‍රශ්න තියෙන්නේ අර පැත්තේ කඳවුරේ ගැටුම ගිය ඇතුළු ඉඳගෙන රණ්ඩු වෙනවා, මේ පැත්තේ කඳවුරේ එළිය රණ්ඩු වෙනවා, දෙකම එකයි. අනුරාධපුර ඩැටියගම කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුදරියන් සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් යුද හමුදා 21 වන සේනාංකයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. ඒ මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේදී ශ්‍රී ලංකා යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයේ වන්‍ය ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ 21 වන සේනාංක මූලස්ථානයට අයත් 212 වන බලසේනා මූලස්ථාන බල ප්‍රදේශයේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියට අයත් සීප්පුකුලම අනුරාධපුර නැටියගම කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් අද මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ WD දේව ශ්‍රවණකාරී දීප පැවැත්වුණා. 21 වන සේනංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණ RFD ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික දානපතියෙකු වන මහින්ද බණ්ඩාර දිසානායක මහතාගේ සහ ජයන්ත දිසානායක මහත්මියගේ පුද්ගලික දර පරිත්‍යාගයෙන් මෙම පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන පවත්වා තිබෙනවා. මේ සඳහා 7 වන ශ්‍රී ලංකා සන්නහ සන්නද්ධ බලකායේ අනදර නිලධාරී 21 වන සේනාංක මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නැටියගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමන් මෙන්ම සිසු දරුදරියන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. දැන් රටකට අපුවත් කිහිපයක් කෙටි. දසවන බලෑනියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවේ අනදින නිලධාරී ලුතිනන් කර්නල් AADS ඉන්දුක මහතාට ලද තොරතුරකට අනුව කනගරායන් කුලම් ප්‍රදේශයේ හදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. කනගරායන් කුලම් නගරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමේදී බස් රථ 7කින් ප්‍රවාහනය කරමින් තිබූ කෙරළ කංචා කිලෝ 25කට අධික ප්‍රමාණයක් නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. බහරයට කරු ලැබූ කෙරළ කංචා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුලියන් කුලම පොලිසිය වෙත බහර දුන් බවයි ලුතිනන් කර්නල් AADS ඉන්දුක මහතා අපගල විමසීමකදී ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරකීමට දායක වෙමින් කඩුලන පැල රෝපණය කිරීම ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධති සුරකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ශ්‍රී ලංකා නාවික හමුදාව කඩුලන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ කඩුලන පැල රෝපණය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කොළඹ සිට තලවකැලේ ඩයගම දක්වා ධාවනි වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අද අලුයම අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු සහ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.